සුබ මධ්‍යහනක් ඔබ කොන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකෙන් මම නජිත් මාතරකේ මම දිනෝෂි දීරසිංහ ප්‍රථමයෙන් සිරස්සල ආණ්ඩුව විසිරුවා හැරීමේ ගැසට් නිවේදනයේ ගැන පෙත් සම්විභාගය අද හතරවන දිනටත් ජනපති හා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර හමුවක් පස්වරුවේ මහමෙතිවරණයක් ඉල්ලා රට පුරා තව දුරටත් උද්ඝෝෂණ තෙල් මිල ඉහළ යාමින් ප්‍රංශය අර්බුදයක පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට පසුගිය නොවැම්බර් මාස 9 වනදා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අභිෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වැඩිදුර විභාගය අද උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වුණා අගමිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු සත් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුලක් ඉදිරියේ සිවවන දිනටයි අද පෙත්සම් විභාගය සිදු කෙරෙන්නේ අගමිනිසුරු නලින් පෙරේරා බෝනික අලු විහාරේ සිසිරද ආබ්‍රු ප්‍රියන්ත ජයවර්ධන ප්‍රසන්න ජයවර්ධන විජිත් මලල්ගොඩ මුරුදු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ අද පෙරවරු 10ට පෙත්සම් විභාගය ආරම්භ කෙරුණා මැදිහත්කාර පාර්ශවයන්ගේ නීතිඥයන්ගේ වැඩිදුර වාචික දේශන අද දිනෙත් ඉදිරිපත් කරනවා ඊට පිළිතුරු පෙත්සම් කරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කිරීමට නියමිතයි මැදිහත්කාර පෙත්සම් කරුවෙකු වෙනුවෙන් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ ක්‍රිෂ්මල් වර්ණසූරිය මහතා කියා සිටියේ දැනට රටේ උත්ගත වී ඇති අර්බුදය නිමා කිරීම සඳහා හොඳම අවස්ථාව මහජන මතය විමසීමට මැතිවරණයකට යාම බවයි දැනට විධායක ජනාධිපතිවරයා පත්ව සිටින්නේ ජනතා ඡන්දේනි ඒ අනුව ඔහු පාර්ලිමේන්තුවේ විශ්වාසය ඇතියයි හැගෙන පුත්කලයකට අගමැතිකම ලබා දී තිබෙනවා ඊට අමතරව ව්‍යවස්ථාවේ 3320 ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු සැසිවාර කැදවීමටත් විසිරුවා හැරීම वर्णसूर्य महता किया ए अनुव मे अवस्थावेदी जनाधिपतिवरया पार्लिमेंतु विसुरुवा हरियमट निकुत्कल गैसेट पात्रय नीत्यानुकूलव सिदुकरैति बवाई ओहु पेन्वा दुन्ने अवसन वर्षेन वर्णसूर्य महता किया सिटिये सीरु दिनागेम अवधाने यमुवे युत्ते अर्बुदकारी तत्वय निमा किरीम सदहा जनतावगे कैमैत्त विमसा बैलीमट मैतिवरणयकट यायुतु बवाई ජනාධිපතිතුමා නිකුත් කළ අදාළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක වීම తాවකාලිකව වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 13 වනදා අතුරු තහනම් නියෝගයක් අද දක්වා නිකුත් කළා. එම අතුරු තහනම් නියෝගය ඊයේ හෙට දිනේ දක්වා දීර්ඝ කළා. හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුළු 4 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන 10 වනදාට කල් තමා තිබෙනවා. वित्तीय नीतिज्ञ जनाधिपति नीतिज्ञ गामिनी मारपन महता श्रेष्ठाधिकरणे नडु कटयुतुवल निरतव सिटिन बेविन मेम नडु विभागे कल्तबीमट इल्लीमक् कर तिबुना ए अनुव एय कल्तबीमट स्थिर त्रिपुद्गल महाधिकरणे नियोग कला ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීම බවයි ඒ මහතා කියා සිටියේ. අද දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදේශ පරිදි පක්ෂයේ මධ්‍යම කාර්යක සභාව රාත්‍රී 7ට එතුමාගේ නිවසේදී පැවැත්වෙනවා. විශේෂයෙන් ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන්න ඒ වගේම ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ පිළිබඳ සාකච්ඡා කරන්න ඒ වගේම උසාවි තීරණය අනුව ඇතිවිය තත්ත්වයන් මුන්න දෙන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරන්න තමයි අද මධ්‍යම කාරක සභාව කැඳවලා තියෙන්නේ මහමැතිවරණයක් ඉල්ලා ජනතාව තවදුරටත් උද්ඝෝෂණ ව්‍යාපාර ක්‍රියාත්මක කරනවා ඒ වෙනුවෙන් ඕන් පෙත්සම් වලටද අත්සන් කරන බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ මහමෙතිවරණයක් ඉල්ලා පෙත්සම් මත්සන් කිරීම ඊයේ පොළොන්නරුව නගරයේදී සිදු කෙරුණා. අත්සන් දසලක්ෂයක් ලබා ගැනීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි. කදුරුවෙල නගර මැදේදී ඇදහැළුණු අධික වර්ෂාව නොතකා ජනතාව මෙම පෙත්සමට අත්සන් තැබුවා. දිබුලාගල ආරණ්‍ය සේනාසන වාසී පැලැටියාවේ දේවමිත්‍ර ස්වාමින් වහන්සේ මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ කුමන්ත්‍රණ කරුවන්ගෙන් රට බේරා ගැනීම සඳහා ජනතාව ඉදිරියට පැමිණිය යුතු බවයි. ප්‍රජාතන්ත්‍රවාදී නැති කරලා කිසිම මැතිවරණයක් පවත්වන්න ඉඩ දෙන්නේ නැතිව රනිල් වික්‍රමසිංහ ඇතුළු අන්තවාදීන් එකතු පහදා වෙලා මේ වෙනකොට රට විනාශ කරමින් යනවා. ඒ නිසා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ඒ ආකාරයෙන්ම ලබා දෙන්නට කියලා අධිකරණයෙන් ඉල්ලීමක් කරනවා.
महमद विरण किला अनुराधपुर दिस्ट्रिक्ट प्रदेश रसक उद्घोषण क्रियात्मक वुना हिटपुआ मात्य एच बी सेम सिंह महतागे प्रधानत्वेन क्रियात्मक वो उद्घोषण व्यापारे दी कथानायक वर्याके क्रियाकलापेद दडिलेस विवेचनेट लक्कुना रणिल विक्रमसिंघे क्रियाधामय अभी एक हेला प्रतिक्षेप करन अतर पार्लिमेंतुवे कथानायक वर्यागे क्रियापिलिवेत संपूर्णव अभी प्रतिक्षेप करनवा කලාවිව රාජාංගනයේ පැවති උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් මහතාගේ ප්‍රධානත්වයෙන්. වහම මෙතිවරණයක් පවත්වන නිසායි ඔවුන් එහිදී ඉල්ලා සිටියේ. මේ යන ක්‍රමවේදය තවත් ඉස්සරහට ගියොත් මේ රට මහා භයානක තත්ත්වයකට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා ගත්ත තීන්දුව තමයි මේ රටේ මේ වෙලාවේ සූසුම තීන්දුව හැටියට අපි දකින්නේ. ඒ නිසා වහම මේ මෙතිවරණය තියන්න අවශ්‍ය පසුබිම හදන්න කියන ඉල්ලීම අපි නැවතත් කරන්නේ. ශ්‍රීලංකා පොදුජන ඉංජිනේරු සේවා වෘත්තීය සමිතිය මගින්ද වහම මැතිවරණයකට යන ලෙස බල කරමින් අත්පත්‍රිකා බෙදා හැරීමක් සිදු කෙරුණා. ගම්පහ නගරයේදී මෙම අත්පත්‍රිකා බෙදා හැරීම සිදු කෙරුණේ. රටේ පවතින ව්‍යාකූල දේශපාලන තත්ත්වය අවසන් කිරීමට බල කරන උද්ඝෝෂණයක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්තුණා. විරෝධතාකරුවන් මරදාන ටෙක්නිකල් හන්දිය සිට පාගමනින් පැමිණ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සිය විරෝධතාව පළ කළා. වෘත්තීය සමිති බහුජන සංවිධාන සිවිල් ක්‍රියාකාරීන් එක්වයි මෙය සංවිධාන කර තිබුණේ. මෙතර මහමැතිවරණයක අවශ්‍යතාව පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණෙන් කළුතර ප්‍රාදේශීය සභාවේදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා. මේ තියෙන අර්බුදකාරී தත්ත්වේ නීතිමය පදනම් මොනවා වුණත් මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන ප්‍රධානතම අවශ්‍යතාවය තමයි ජනතාවගේ අද පවතින ජනමතේ විස්ථාබලීම කියන එක තමයි ජනතාවගේ මත වෙලා තින්නේ. ඒ නිසා අපි මහජන නියෝජිතව හැටියට අපිත් tillන්නේ ගමේ ජනතාවගේ ඉල්ලීම. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ වගකීම මම හිතන්නේ මේ රටේ ජනාධිපතිතුමාගේ ඉඳගෙන අධිකරණයේ දක්වාම තියෙනවායි කියන එක මා විශ්වාස කරනවා. එතකොට දැන් මේ විසිරවීම එක 90 යම්කිසි විදිහකින්වත් පාර්ලිමේන්තුව විසිරවීම ජනාධිපතිතර බලයක් නැහැ කියලා යම් තීන්දුවක් ආවොත් එතන තර්කයක් ගොඩ නැගෙනවා 33-2 යටතේ පාර්ලිමේන්තුවේ තියෙන වගන්තිය ක්‍රියාත්මක කරන්නේ කොයි විටකද? 33-2 ආදර ලියවිල්ලක් නෙමෙයිනේ. 33-2 සඳහන් වෙන්නේ පාර්ලිමේන්තුව විසිරවන්න ජනාධිපතිතර බලය තියෙනවා කියන එක. එතකොට ජනාධිපතිතර බලය තියෙන ව්‍යස්ථාපනයේ අර්ථය තමයි ජනාධිපතිතුමා ක්‍රියාත්මක කළා. එතන මේ ව්‍යස්ථාව 19 වෙනි සංශෝධන එහෙම් පිටිම පටලැවිල්ලක්. එහෙනම් මම නම් කියන්නේ ජනතා පරමාධි අපේක්ෂා කරන අපි හොඳම දේ තමයි ජනතා පරමාධිත්වයට විසරමලා ඡන්දයකට යෑම. මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සම්මත කිරීමේ මූලික ක්‍රියාදාමයේ තිබුණේ පවිත්‍ර වූ පරිසිදු වූ චේතනා වේලා තුනේ මහින්ද රාජපක්ෂ මහතාගේ අතපය ගැට ගහලා එතුමාට මැතිරියටකට තරඟ කිරීමට නොහැකි වෙන ආකාරයේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමයි. දෙවෙනි එක තමයි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට බලය අඩු කරලා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට බලය තහවුරු කර ගැනීමේ ක්‍රියාපිලිවෙතෙන් ඇරෙන්න මේ ව්‍යස්ථාමය අර්බුදයක් කවදා හරි මතුවේවි කියලා හිතන්නේ නැතුව තමයි මේගොල්ලෝ මේ ව්‍යස්ථාව සංශෝධනයේ 19 ගෙනල්ලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයෙන් අපිට යන්න සිද්ධ වුණේ රනිල් වික්‍රමසිංහ මහත්මගේ නායකත්වය නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයා අත්නොමතිකව පියා කරපු නිසා. අද පක්ෂයට වෙලා තියෙන ඒ ටික රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම දැන් කියනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඇරෙන්න අගමැතිකම කාටවත් වෙන්න එපා කියලා. මම විශ්වාස කරනවා මේ ඔක්කොට වැඩිය වටින්නේ ජනතා පරමාධිපත්‍ය තුලින් මහමැතිවරණයකට යන්න මේ තීන්දුව දෙන්න ඕන ජනතාව තුලින්. වත්මන් දේශපාලන தத்துவය පිළිබඳ සංවාදයක් රුහුණු විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නැතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. අවශ්‍ය වෙනවා ගැඹුරු සාකච්ඡාවක්. අපිට අවශ්‍ය වෙන්නේ කුමන දේශපාලන සම්මුතියක්ද, කුමන දේශපාලන ක්‍රමයක්ද, සහ අපිට කියන්නේ මේ දේශපාලන ක්‍රමය පවත්වාගෙන යන්නේ කුමන ආර්ථික න්‍යාය පත්‍රයක් මතද, මේ වගේ ගැඹුරු ප්‍රශ්න මතු කරන්නේ. මම හිතන්නේ මේ අර්බුදය අපිට මේ අවස්ථාව ලබලා දීලා තියෙනවා. ඉතින් මම නම් හිතන්නේ ඒ අන්නේ මේ අවස්ථාව අපි බාරගත යුතුයි. මේ පෙන්වන්නේ 78 විවස්ථාව පිළිබඳව තිබ්බ මේ රාමුව. ඒ රාමුව අවසන් කීයද? ඒ රාමුව පැහැදිලි ඉවරයි. ඒ කියන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හදපු අය, ඒක හදපු විදිය, ඒක හදපු කලබලය, ඒක තිබ්බ ඉතාලි ඉක්මන්කම් මේ ඔක්කොම වලින් පේනවා මේක අමු පැලස්තරයක්. අපි කරන්න ඕනේ තමයි එක තමයි මේ ප්‍රශ්නය අලුත් විසඳුමක් යෝජනා කරන එක. අපේ අදහස තමයි පැහැදිලිවම අලුත් ජන රජයකට අපි ආ යුතුයි. ඒක හුදු ව්‍යවස්ථාවක් හොඩනැගීමක් නෙවෙයි. ප්‍රාදේශීය සභා සහ පළාත් සභා කිහිපයක අයවැය සම්මත කර ගැනීම පසුකීදා සිදු කෙරුණා. ඒ බදුල්ල මහියංගන ප්‍රාදේශීය සභා සහ ඌව පළාත් සභාවලයි.
මහියංගනේ ප්‍රාදේශීය සභාවේ අයවැය පරාද වී තිබෙනවා. අයවැයට පක්ෂව ඡන්ද 6ක් හා විපක්ෂව ඡන්ද 14ක් ලැබී තිබුණා. මහියංගන ප්‍රාදේශීය සභාව එක්සත් ජාතික පක්ෂයේ කරු වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි ක්‍රියාත්මක වන්නේ. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු සිටින අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 2 දෙනෙක් ඡන්දයේ විමසන අවස්ථාවේදී සභාවට පැමිණ සිටියේ නැහැ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් අයවැයට පක්ෂව ඡන්ද 6ක් ලැබුණු අතර ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් 8 දෙනා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 3 දෙනාත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 3 දෙනාත් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණා. පසුකිය පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා නියෝජනය කරමින් රයිනෝ ලකුණින් ස්වාධීන පක්ෂයෙන් තරග වැද වැඩි ඡන්ද ලබා ගනිමින් ස්වාධීන පක්ෂය ජයග්‍රහණය කළා. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් 7 දෙනෙක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිතයන් 4 දෙනෙක් සහ ස්වාධීන පක්ෂ නියෝජිතයෙක් එක්ව එක්සත් ජාතික පක්ෂයේ කරු වීරරත්න මහතා මහියංගන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත් කරගත්තා. 2019 සඳහා පැවති අයවැය විවාදය ඉතා උණුසුම්කාරී තත්වයක් පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. බදුල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්දයකින් සම්මත කරගෙන තිබෙනවා. සභාපති රම්‍යසිරි මන්තිලක මහතා අයවැය ඉදිරිපත් කළ අතර ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඒ අනුව ඡන්ද 13කින් අයවැය සම්මත වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව හවුල් පාලනයක් යටතේ මෙම සභාව කටයුතු කරන්නේ. ඌව පළාත් සභාවේ අයවැයද වැඩි ඡන්ද 28කින් සම්මත වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 30 දෙනෙක් අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන්නා. එහිදීද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 2 දෙනා පමණක් විරුද්ධව ඡන්දය ලබා දුන්නා. සභාපති ඒ.එම්. බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි සභාව පැවැත්තුනේ. ඌව මහායමති චාමර සම්පත් දසනායක මහතා අයවැය යෝජනාව ඉදිරිපත් කර තිබුණා. වතුකම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා ලංකා කම්කරු කොංග්‍රසයේ වතුකරේ පුරා දියත් කර ඇති වැඩ වර්ජනය සිවවන දිනටත් අද ක්‍රියාත්මක වෙනවා. ලංකා කම්කරු කොංග්‍රසයේ සමාජිකයන් වැඩ වර්ජනයේ නිරත වුවත් වතුකරේ අනෙකුත් වෘත්තීය සමිතිවල සමාජිකයන් සුපුරුදු පරිදි තේ වතුවල සේවා සඳහා වාර්තා කර ඇති බවයි වතු අධිකාරීවරුන් පවසන්නේ. මෙම වැඩ වර්ජනයට සහයෝගය නොදක්වන හැටන් ස්ටෑන්ඩන් වතුයායේ වතුකම්කරුවන් තෙදළු කිලෝග්‍රෑම් 1400ක් පමණ ට්‍රැක්ටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී කිසියම් පිරිසක් තෙදළු වලට භූමි තෙල් වක් කර එම තෙදළු විනාශ කර තිබූ බව හැටන් පොලිසියට පැමිණිලි කර තිබුණා. වැඩ වර්ජනය අද දිනටත් ක්‍රියාත්මක බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සඳහා කෙටි පණිවුඩ මගින් පිළිතුරු ලබා දුන් බාහිර අයදුම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලංගොඩ ජෛලාන විදුහලේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයේදී මෙම සැකකරු මෙලෙස ජංගම දුරකථනයක් ආධාරින් ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු ලබාගෙන ඇත්තේ. බලංගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව බලංගොඩ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත්තා. විභාග මධ්‍යස්ථානයේ නිලධාරීන්ට සැකකරුගේ හැසිරීම පිළිබඳ සැකසිති ශාලාධිපතිට ඒ බව දන්වා තිබෙනවා. එම අවස්ථාවේදී අයදුම්කරුගේ පාදවල සඟවා තිබේදී ජංගම දුරකථනයේ සොයා ගැනීමට හැකිව තිබෙනවා. සැකකරු බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. නව රජයෙන් ලබා දුන් පොහොර සහනාධාරය නිසා තමන්ට මහත් සෙතක් අත් වූ බව ගොවි ජනතාව පවසනවා. දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි පොහොර බෙදා හැරීම් කටයුතු මේ වන විට කඩිනමින් සිදුවනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම ගොවීන් සහන මිලට ලැබෙන පොහොර රැගෙන යන ආකාරය දක්නට ලැබුණා. රුපියල් 500ක් වැනි අඩු මුදලකට පොහොර ලබා ගැනීමට හැකිවීම තමන් ලැබූ ජයග්‍රහණයක් බවයි ගොවි ජනතාව පෙන්වා දෙන්නේ. වෙලාවට පොහොර ලබා දීමටත් ඒ වගේම පොහොර රුපියල් 500ට අවම මිලකට ගොවි ජනතාවට ලබා දීමටත් නව රජය විශාල ගොවියන් සෙතක් කරලා තිනවා. මේ ගොවි ජනතාව වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා. මේ ජනාධිපතිතුමාටත් නව අගමැතිතුමාටත් මේ කර්තව්‍ය ගොවියන් වෙනුවෙන් ඉටුකිර දීම ගැන 2200ට වගේ තිබ්බ පොහොර මිටිය අද රුපියල් 500ට අපිට ගොවියන් හැටියට ගන්න පුළුවන්. ඒ වගේම කඩෙන් වුණත් අපිට සුළු මුදලකට ලබාගෙන අපේ ගොවි પરම්පරාවට මේ කරපු දේ ලොකු හයියක් කියන එක මම මේ වෙලාවේ කියනවා. ගොවියා ඉතාමත් සන්තෝෂයෙන් ගොවිතැනට මේ සැර එළඹිලා ඉන්නවා. නැවතත් ගොවියා පිබිදෙන යුගය ඇවිල්ලා තියෙනවා කියන එක අපිට මේ අවස්ථාවේදී කියන්න පුළුවන්. ඒ වගේම රුපියල් 500ක මිලට පොහොර වෙළඳපළේ ගන්නට ලැබීම ගැන අපි ගොවිය විදිහට ඉතාමත් සන්තෝෂ වෙනවා.
බෙංගාල බුක්ක මොහොදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන තත්ත්වය දෙවිනට ගිනිකොන දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව අද දිනේ දිවයිනේ විවිධ ප්‍රදේශවලට වැසි හෝ ගෙකුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටින්නේ. බෙංගාල බුක්ක මොහොදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය තවදුරටත් දිවයිනට ගිනිකොන දෙසින් පවතිනවා. අද දිවයිනේ නැගෙනහිර සහ උරු පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ගෙකුරුම් සහිත වැසි ඇති වෙනවා. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාරි කිහිපයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සපරගම, පස්තාන සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ගෙකුරුම් සහිත වැසි ඇති වෙනවා. ගෙකුරුම් සහිත වැසි ඇති වෙන විට අනු ප්‍රදේශවල තාවකාලික තද සුළං प्रदेश පාසල් නිවාඩු සමයේ විශේෂ දුම්රියක් උඩරට දුම්රිය මාර්ගයේ දහවණයට එකර තිබෙනවා. අද සිට එම දුම්රිය ක්‍රියාත්මක වූ අතර ඔත්තේ දිනවල උදෑසන 6:30ට කොළඹින් ආරම්භ වී බදුල්ල දක්වා ගමන් කරනවා. පසුදින උදෑසන 9:30ට බදුල්ලෙන් පිටත්වන එම දුම්රිය යලි කොළඹ බලා දහවණය වෙනවා. පාසල් නිවාඩු සමයේ ළමයින් ඇතුළු සංචාරකින් වැඩි පිරිසක් උඩරට ප්‍රදේශවල ගමන් කිරීමට අපේක්ෂා කරන බැවින් මෙම විශේෂ දුම්රිය යෙදවූ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ. කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ අතිරික්ෂ ජලය යාපනයට රැගෙන යාමේ ව්‍යාපෘතියේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වන පවතිනවා. යුද්ධයේ පැවති සමයේ දැඩි ලෙස විනාශයට පත්ව තිබුණු කිලිනොච්චියේ ඉරණමඩු ජලාශය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු එහි අතිරික්ත ජලය යාපනයට රැගෙන යාම සඳහා කටයුතු සූදානම් කර තිබෙනවා. ඉරණමඩු ජලාශය අක්කර 21000ක පමණ භූමි ප්‍රමාණයක පැතිරී තිබෙනවා. මෙම ජලාශයෙන් පවුල් 9180කට පමණ යලමහ දෙකන්නේම වගා කටයුතු සඳහා ජලය සැපයිය හැකි. ව්‍යාපෘතිය සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 2000ක්. මේ පිළිබඳ අදහස් දක්වන උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා යුද කාල සමයේ අබලංව කඩා වැටිච්ච වාරි මාර්ග නැවත පුනරුත්ථාපනය කිරීම සඳහා මධ්‍යම රජයේ විදේශී රජවල ආධාරය ඇතුව මිලියන 2500ක පමණ විශාල මුදලක් වැය කරලා පුනරුත්ථාපන කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ විදිහට වර්ෂාව පැවතුනොතින් මේ ජලාශයේ වතුර උතුරා ගලා යන තත්ත්වයකට පරිවර්තනය වේවි. එතකොට මහ කන්නේ වගා කිරීමට අපිට ජලය අවශ්‍ය වෙන්නේ නැහැ. වැවේ ජලය පවුල් 9180කක ජීවන තත්ත්වයේ ඉහළ යන ව්‍යාපෘතියක් බවට මේකපත් වෙනවා. රුපියල් ලක්ෂ 35කට ආසන්න වටිනාකමකින් යුත් විදෙස් දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් වුණා. හොංකොං සිට මෙරටට පැමිණි චීන ජාතිකයන් පිරිසකුයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔවුන් සතුව තිබී දුම්වැටි 63400ක් සොයා ගැනුණා. සැකකරුවන්ගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී මෙම දුම්වැටි තොගය සොයා ගැනීමට හැකි වූ බවයි කටුනායක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ. තරුණියකගේ ඡායාරූප යොදාගෙන සත්කම් සඳහා බව කියමින් වංචා සහගත ලෙස මුදල් එකතු කළ ඡායාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙනවා. රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි නිරෝකි තරුණියකගේ ඡායාරූප යොදා ගනිමින් කොඳුරට පෙළේ සත්කමක් සඳහා වන බව කියා සැකකරුවන් මෙම ඡායාරම සිදු කර තිබෙනවා. ඒ ගම්පහ යක්කල සහ වීරකුල ආදී ප්‍රදේශවලදී රුපියල් 5000 වශයෙන් ටිකට්පත් මුද්‍රණය කර ඒවා අලෙවි කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා. ටිකට් පත් අලෙවි කළ පුද්ගලයන් 7 දෙනෙකුද අත්අඩංගුවට ගැනුණා. සැකකරුවන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස රැසකට බලපා තිබෙන අලි තර්ජන හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශයේ සැරිසරන වන අලීන් විල්පත්තුව අභයභූමියට ආසන්න සෙල්ලකන්දල් රක්ෂිතයට පළවා හැරීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ වනාත විල්ලුව ආනමඩුව නවගත්තේ ගම කරුවලගස් වැවහා මහකුඹු කඩවල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට බලපෑ ඇති වනාලි තර්ජන හේතුවෙන් මෙම වසර තුල පුද්ගලයන් 5 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නිවාසහ දේපලවලට අලාභහානි රැසක්ද සිදු වෙති අතර වගාබිම් විශාල වශයෙන් විනාශයට පත්ව තිබෙනවා මේ හේතුවෙන් මෙම ප්‍රදේශයෙන් වනාලින් පළවා හැරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව ගුවන් හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් එක්ව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා මෙහෙයුම දින 10ක් පුරා ක්‍රියාත්මකයි පළවා හරින ලද වනාලින් නැවත ගම්වැදීම වැළැක්වීම සඳහා මෙවන විට සකස් කර ඇති අලිවැට නිසි පරිදි නඩත්තු කිරීමටද කටයුතු යොදන බව පුත්තලම වනජීවී සහකාර අධ්‍යක්ෂ WMKS චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළා. මේ වනාලි මෙහෙයුම් අවුරුද්දක් පාසා අපි කරගෙන යනවා. මේවා කෙටි කාලීන වනාලි මෙහෙයුම්. මේක සැලසුම්ගත මෙහෙයුමක්. මේ මෙහෙයුමට 80ක වගේ පිරිසක් අපි දායක කර ගන්නවා. වාහන පහසුකම් මේ හැම දෙයක්ම අපවත්ති වතාල අලුත්ගම කන්දේ විහාරාධිපති කලුතර දිස්ත්‍රික්කයේ සහ බෙන්තර බලලාවිට කෝරළේ ප්‍රධාන සංඝනායක කීර්ති ශ්‍රී වාකීෂ්වර පූජ්‍ය බටුවන්හෙණේ ශ්‍රී බුද්ධරක්කිත ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවය මොරකල්ල කාලවිලවත්ත ක්‍රීඩාංගණයේදී ලබන සඳුදා සිදු කෙරෙනවා. අපවත් වන විට උන්වහන්සේ 79 වන වියේ පසු වුණා. හදිසි අසනීප තත්වයක් හේතුවෙන් රාගම පෞද්ගලික රෝහලට ඇතුළත් කිරීමේ අනතුරුව උන්වහන්සේ ඊයේ දහවල් අපවත් වුණා. දේහය මේ වන විට අලුත්ගම කන්දේ විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. දැන් පුවත් කිහිපයක් ලොහුඳින්. ශ්‍රී ලංකා යුද හමුදා අංගම්පිටිය විවෘත කිරීම හා අංගම්පොර සටන් පුහුණුව නියම කළ 130 දිනක විසිරියාමේ උත්සවයක් පනාගොඩ යුද හමුදා මූලස්ථානයේදී පැවැත්වුණා. ඒ යුද හමුදාපති ලුතින ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අංගම්පොර සටන් කලාව මතු පරපුරට දායාද කිරීමේ අරමුණින් හිටපු යුද හමුදාපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්තද සිල්වා මහතාගේ සංකල්පයක් අනුවයි මෙය ක්‍රියාත්මක වුණේ. යුද හමුදා අංගම්පොර සංචිතයේ සභාපති මේජර් ජෙනරාල් නිශාංක රණවන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ ප්‍රාථමිකංශයේ වාර්ෂික විවිධ ප්‍රසංගය පසුගියදා පැවැත්වුණා. ඒ විදුහල්පතිනි හිමාලි සේනාධීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවන්ගේ කලා අංග රැසකින් මේ සමන්විත වුණා. ප්‍රාථමිකංශයේ විදුහල්පතිනි චාන්දනී හේරත් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ කලා මණ්ඩපය සංවිධානය කළ කලන 2018 සාහිත්‍ය තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වුණා. ජයග්‍රහකයින් සඳහා මෙහිදී සම්මාන ප්‍රදානය කෙරුණා. ඒ කාව්‍ය, කෙටි කතා, චිත්‍ර ආදී අංශ යටතේයි. චන්ද්‍රසිරි පල්ලියගුරු, සුනන්ද මහේන්ද්‍ර යන මහාචාර්යවරුන් සහ ප්‍රවීණ කලා ශිල්පීන් රසක් මෙහිදී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවා. කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය DM සේමසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ නගරවල වත්මන් තත්ත්වය පිළිබඳ වාර්තාවක් එළිදැක්වුණා. එක්සත් ජාතීන්ගේ ජනාවාස ආයතනය හා පළාත් පාලන ආයතනය එක්වයි මෙය ක්‍රියාත්මක කළේ. මෙහි දත්ත උපයෝගී කර ගනිමින් නගරවල සමාජීය හා ආර්ථික තත්ත්වය දියුණු කිරීම අරමුණයි. පළාත් පාලන හා පළාත් සභා ආයතනයේ ලේකම් කමල් පද්මසිරි මහතා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. දැන් ක්‍රීඩා පුවත්. නැගියන ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආසියා කුසලාන තරගාවලියේ ඕමාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු දෙකක් දැවී ලකුණු 209ක් ලබා සිටිනවා. කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටියේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුව පන්දුර පහර දීමට තීරණය කළා. මේ අනුව පිටට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දෙමින් අවිෂ්ක ප්‍රනාන්දු අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. තනතිරුව පිතිකරුවන්ට උචිත ආකාරයක් දක්වන ලැබෙන බව ක්‍රිකට් විචාරකයින් පවසනවා. ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන්නේ තරගාවලියේ B කාණ්ඩයේ යටතේයි. තරගාවලියේ A කාණ්ඩයේ තරඟ පාකිස්තානයේදී පැවැත්වෙනවා. www.ipnnews.lk